ආයුබෝවන්. අද නාගානන්ද ඔබට කතා කරන්නේ ඉතාමත්ම සතුටින්. මොකද අද ඉඳලා ඔහු ගෙනෙච්ච ව්‍යාපාරයට මේ රටේ නීතියේ ආධිපත්‍ය තහවුරු කළා, ඔබේ පරමාධිකාරී බලය තහවුරු කළා, මේ රට ගෙනියන්න ඕනේ තැනකට ගෙනියන්න ඒ උත්සාහය ගත්ත උත්සාහයට අද තවත් සංවිධාන රැසක් එකතු වෙනවා. ඒක මේ රටේ මහජනතාවගේ ඒ සිහිනය සැබෑ කිරීම සඳහා ගත්ත ඉතාමත්ම අවංක උත්සාහයක්. මේ වැඩපිළිවෙලේ ඉන්න කිසිදු මේකට එකඟ වෙන කිසිදු කෙනෙක්ගේ කිසිම මමත්වයක් නැහැ. මේක ඇවිල්ල පැහැදිලිවම ප්‍රජාතන්ත්‍රවාදී 100%ක් ආරක්ෂා කරන ව්‍යාපාරයක්. නායකයා තීරණය කරන්නේ ඔබ අවසාන අවස්ථාවේදී. දැන් ඔබ දැක්ක මේ ජීතර දශ්‍රේෂ්ඨාදී කන්නේ දෙන්නද තියෙන ප්‍රකාර. ඊළඟට එන්නේ නියමිත මන්නේ 2020 ජනාධිපති මැතිවරණය. මේ ජනාධිපති මැතිවරණය ඉදිරිපත් වන තැනත්තා කවුද කියන එක මේට ඉදිරිපත් වෙන කිසිදු සංවිධානයක් කිසිම කෙනෙක් මටයි කියලා තන් කවුරුත් දෙන්නේ නැහැ. ඒක තීරණය කරන්නේ ඔබ. මේ සංවිධානයේ විශේෂ වැදගත් ලක්ෂණය මේක මේ වැඩපිළිවෙල දියත් කරලා තියෙන්නේ මේ කලාපේ මැලේසියාව, සිංගප්පූරුව, ඒ වගේම දැන් ඉතියෝපියාව. මේ රටවල් වේගෙන් ඉදිරියට එන්න හේතුව පැහැදිලිව අර ඔබට හැමදාම නාගානන්ද කියපු නීතියේ ආධිපත්‍ය පිහිටව. නීතියේ ආධිපත්‍ය පිහිටපු ක්ෂණයකින් රටක් වේගෙන් ඉදිරියට යන්න පටන් ගන්නවා. ශ්‍රී ලංකාව නිදහස ලබන අවස්ථාවේදී 1948 රුපියලට සමාන්තරව ඇමරිකන් ඩොලර් එක කොහෙද තිබුණේ? රුපියලට එකට එකමාරක් ඒ ආසන්නයේ තමයි ඩොලර් එක තිබුණේ. අද අපිට මොකද වුනේ? ඒකම ඔබ මේකත් දකින්න. මේ මෙසේ සිදුවෙද්දී මේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය වේගෙන් කප්පාදු කරන්නේ ඉතා දරිද්‍රතාවයේ වේගෙන් වැඩි වෙද්දී ජනතේ දේශපාලනඥයන්ට මොකද වුනේ කියලා බලන්න. නම් කියන්න අවශ්‍ය නැහැ. දේශපාලනයට එනකොට C70 ස්කූටර් එකේ ආපු අය මංගල ඡායාරූපය ගන්නකොට වාඩි වෙලා ඉන්න තැන ඔබට බලන්න පුළුවන් මොනවද ඔවුන්ගේ ජීවන තත්ත්වයට පැහැදිලි වෙන්නේ. අද කොහෙද ඔවුන් ඉන්නේ කියලා බලන්න. සමහරුන්ට තියෙන බරපතල චෝදනා US ඩොලර් බිලියන 1.2 බිලියන එකක් කියන්නේ බිලියන 10 රුපියල් නෙවෙයි ඩොලර්. මේ කාගේ මුදල්ද? මේ රටේ පොදු සම්පත්. මෙන්න මේ දේවල් ගැන ඔබ බොහොම බුද්ධිමත්ව හිතන්න. මේ වැඩේ කවදාවත් කරන්න බෑ. පැහැදිලි දෘෂ්ටියක්, ඒ කියන්නේ සම්‍යක් දෘෂ්ටියේ පිහිටපු ශ්‍රී ලංකා මාතා වගේ සැබෑ දූ දරුවන් හැරෙන්න මේක කාටවත් කරන්න බෑ. අපි තේරුම් ගත්ත දේ තමයි මේ වැඩපිළිවෙලේදී මේ 70 දශකයක් තිස්සේ 70 වසරක් තිස්සේ වෙච්ච මහා විනාශය එතනට නැවතීමේ ලකුණ තියන්න නම් මේ රටේ ජනතාව හැමදාම අපේක්ෂා කරපු ඒ සැබෑ විය යුතු සිහිනය සැබෑ කරන්න නම් මේ වැඩේට අවංකවම මම මේ වචනේ නැවත පතක් කරනවා. නීතිගරුක බව, අවංක බව රකින්න එන්නේ වෙන පිරිසක් මේ වැඩපිළිවෙලට එකතු වෙනවා. දැන් මේ පිරිස එකතු වෙමින් තිනවා. ඔබට ආඩම්බර වෙන්න පුළුවන්. මොකද නාගානන්ද එහෙම නොවන කිසිම සංවිධානයකට එකතු වෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් ඔහු ඒ ගත්ත පියවර හමුවේ ඔය ඉන්න ගතානිගතුක දේශපාලන පක්ෂවලට යන එන මන් නැති වෙයි. ඔබේ අපේක්ෂා බංගත්වයට බය වෙන්න ඇත කරගන්න එපා. ඔබේ දූ දරුවන්ට රට හැරගිය මිලියන් ගණනක් ඒ පුරවැසියන්ට නැවත ශ්‍රී ලංකාවට වෙන්න තමන්ගේ මව්බිම ගැන ආඩම්බරයක් ඇතිවෙන්න ඒ තැනට මේ රට ගේනවා කියලා නාගානන්ද ඔබට සපත කරනවා. එවිනුන් ඔහු කැප වෙනවා. අපි නැවතත් ඔබව හමු වෙමු. බොහොම ස්තුතියි.